වන විනාශය ගැන අපි බොහෝ විට කතා කර තිබෙනවා. වනය වනසන මිනිසුන් කිසිවිටකත් මෙම පරිසරයට ආදරය නොකරන බව නම් ඇත්තක්. නමුත් වෛද්‍යවරයෙකු තම වෘත්තියෙන් ඔබට ගොස් මාර්ග දෙපස ගස්වාවමින් නිහඬ සේවයක් ඉටු කරනුයේ අනාගත පරම්පරාවට මහා දායාදයක් ඉතිරි කරමින්. ඔහු නමින් අරුණ චමින්ද කැකුල්තොටුවයි. වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. නමුත් මොහු සාම්ප්‍රදායික වෛද්‍ය වෘත්තියෙන් ඔබට ගොස් සිදු කරන මෙම මෙහෙවර අදවන් යුගයක පැස්සුමට ලක් කළ යුතු සුවිශේෂ කටයුත්තක් වී හමාරයි. අප ගමන් කරන මාවත්වල වෛද්‍යවරයා ඔහුගේ මිතුරන් සමග එක් වී මේ රුක් රෝපණය කරනු ලබන්නේ සෙවන දෙන්නට පමණක් නොව රටට ජීවියක් ලබා දෙන්නට ගසක් සිටුවීමටයි. අද වන විට මොහු ඔහුගේ මිතුරන් හා විවිධ තරාතිරම්වල නිලතරධාරණ පුද්ගලයන් සමග එක් වී සිට වූ පැළ සංඛ්‍යාව 40,000කට ආසන්නයි. වසර 10කට පෙර නවගත්තේම ගම ගාමීය රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයා වෙස කටයුතු කරමින් සිටි වෛද්‍ය අරුණ චමින්ද කැකුල්තොටුව මහතා මෙසේ මග දෙපස ගස් සිටුවීම ආරම්භ කිරීම සිදු වී ඇත්තේ ඔහුගේ රැකියාවෙන් ලැබෙන මද විවේකයේ ප්‍රයෝජනයට ගනිමින්. ඉන් අනතුරුව කොච්චිකට්ටුව ග්‍රාමයේ රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයා ලෙසද සිටිමින් මාර්ග දෙපස කුඹුක් ඇහැල පැළ රෝපණය කිරීමටද එක්ව තිබුණා. මේ වන විට මීගමුව මහරෝහලේ සේවය කරමින් සිටින වෛද්‍ය අරුණ චමින්ද කැකුල්තොටුව මහතා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ගමන් කරමින් පැළ රෝපණයට එක් වී ඇත්තේ මිනිසුන් විසින් වනසා දමමින් ඇති පරිසර සංහාරයට යම් සහනයක් ගෙන දෙමින්. මෙම වෛද්‍යවරයාගේ සහයට මේ වන විට දිවයින පුරා 65කට ආසන්න කණ්ඩායමක් එක් වී ඇති අතර ඔවුන් එක් වී හරිත ලංකා නමින් ස්වේච්ඡා සංවිධානයක් පිහිටාගෙන ඇත්තේද එම වෑයමට දිරිදීමක් වශයෙන්. ඔහු සමග එක්ව සිටින මෙම පිරිස රජයේ නිවාඩු දිනයන් බොහෝ විට යොදාගෙන වැව් රක්ෂිත හා මග දෙපස පැළ සිටුවන්නට කටයුතු කර තිබෙනවා. වසර ගණනාවකට පෙර මෙම වෛද්‍යවරයා තම මිතුරන් සමග එක් වී සිටු වූ ගස් මේ වන විට මහා රුක්ෂයන් බවට පත්වමින් තිබුණු දැකගත හැකි. මේ ඒ පිළිබඳව සංවාදයක නිරත වූ වෛද්‍ය අරුණ කැකුල්තොටුව මහතා පවසා තිබූ කතාවක්. මම මුලින්ම මේ ගස් සිටුවන එක ආරම්භ කළේ නවගත්තේගම මාර්ගයෙන්. එම රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ඒ සඳහා මට විශේෂත්වයක් තිබුණේ නැහැ. නමුත් අවස්ථා කීපයක් මේ කටයුත්ත කරගෙන යද්දී මට හිතුණා රට වටේ මේ සඳහා ඉන්න පිරිසක් එකතු කරන්න. හැබැයි කිසිම විටක මුදල් එකතු නොකර ඒ නිසා එයට ඇලුම් කරන පිරිසක් මා සමග එක් වුණා. අද වන විටත් අලුතෙන් තවත් පිරිස් එකතු වෙමින් සිටිනවා. කිසිම කෙනෙකු මේ කටයුත්තට දායක වන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නම් නොවේ. ඒ නිසා මට අද වන විට හැකියාව ලැබී තිබෙනවා මාවත් දෙපස වැව් රක්ෂිත ගංගා දෙපස විශේෂයෙන්ම අධිවේගී මාර්ග දෙපසටත් මේ කටයුතු ඉෂ්ට කරන්නට. දැනට පැළ 40,000ක් පමණ සිටුවා තිබෙනවා. මම මේ හැම තැනකටම නිවාඩුවක් ලැබුණාම බලලා යන්න එනවා. මේ ගස් දකිද්දී හිතට ලොකු සහනයක් දැනෙනවා. ඒ වචනවලට හරවන්න මට තේරෙන්නේ නැහැ. නමුත් මේ සමග ආඩම්බරයක් තිබෙනවා. අපේ අනාගතයට යමක් මම කළා කියන හැඟීම. මම තවදුරටත් මේ ක්‍රියාදාමය කරගෙන යනවා. මිතුරන් සමග එක් වෙලා ඔහු වැඩිදුරටත් පවසා සිටියා. අපි අරුණ චවින්ද කැකුල්තොටුව වෛද්‍යතුමාට මුළු ලංකාවම හරිතාගාරයක් කිරීමට අවස්ථාව, ශක්තිය, ධෛර්යය, බලය ලැබේවායයි ප්‍රාර්ථනා කරමු. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.